ශ්‍රී ලංකා කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අතර පවත්වපු එක් දින තරගාවලිය තරග හතරක් අවසන් වෙද්දිම ජය ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ ජයග්‍රහණය මොනතරම් වැදගත්ද කියලා තේරෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ලංකාවේදී ලබා ගන්නේ වසර 30කට පස්සේ. 1992 දී ශ්‍රී ලංකාවේදී එක් දින තරගාවලියක් ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ජය ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පස්සේ 2011 දී 2016 දීත් අපේ කණ්ඩායමට හමු වෙනවා. ඒ අවස්ථාව දෙකම ජය ගන්න සමත් වෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම. ওই විදිහට ආසන්න ඉතිහාසයේ පරාජිත මතකයන් එක 2022 තරගාවලියට එන ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමකට. තරගාවලියේ පළවෙනි තරගයේ ජය ගන්න මේ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වෙනවා. හැබැයි ඊට පස්සේ තිබුණු තරග තුනම දිනලා ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගන්න සමත් වෙනවා. දෙවෙනි තරගයත් හතරවෙනි තරගයත් ලොකු සටනක් දීලා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ. මේ විදිහට ශ්‍රී ලංකාව තරගාවලිය දිනුවට පස්සේ ඕස්ට්‍රේලියා නායකයා තරගාවලිය ගැන කිව්වේ මෙහෙම කතාවක්. මේ තරගාවලිය එකම විදිහකට ගියේ. පසුගිය තරග කීපෙම අපිට එකම විදිහට තමයි වැරදුනේ. ලොකු සම්බන්ධතා ගොඩනගලා කඩුලක් ගියාට පස්සේ අපිට තරගය අතහැරුණා. එයාලට පොඩි ඉඩක් දුන්නොත් ඇති තරගය වෙනස් කරනවා. අපි දන්නවා ලංකාවේදී මේ තනතිරිවල එයාලගේ හොඳ දඟපන්දු යවන්න හමුවේ සෙල්ලම් කරන එක ලෙහෙසි නෑ කියලා. මම හිතන්නේ හතරවෙනි තරගයේ ඉලක්කය අපිට ලබා ගන්න පුළුවන් එකක්. තරගයේ ගොඩක් අවස්ථාවල තරගයේ තිබුණේ අපේ අතේ. හැබැයි අපේ කඩුලක් බිඳවැටුණු තැනින් එයාලා තරගයට ආවා. එතින්නම් අපි අවසානයේ පීඩනයට පත් කරලා පරාද කරන තැනට ඔවුන් තරගය අරගෙන ගියා. ඔය විදිහට තමයි 30 වසරකට පස්සේ පරාද වුණු ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා තරගයෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම්දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීත් ඔබට සුබ දවසක්.